අල්කල හැකි වේ මට සියල්ල කළ හැකි වේ හල්ලෙලූයා යේසුස් වහන්සේ යහපත් ඔබට කියනවා සෑමදාම යේසුස් වහන්සේ යහපත් ඔබ මට පස්සේ කියන්න මම යේසුස් වහන්සේ යහපත් කිව්වාම ඔබ සෑමදාම කියන්න යේසුස් යහපත් යේසුස් යහපත් අපි උනාසර හොඳ අප්‍රසන්නාදයක් දෙමු හොඳයි වාඩි වෙන්න දේවා මුකත්තේ දැන් දේ වචනේ බෙදා ගන්න විට මට ඕනේ ඔබගේ උපරිම සහයෝගය ඒ තමයි ඔබ දේ වචනේ කියවමින් ඒ වගේම හොඳට අවධානය දෙමින් බයිබලයේ පෙරලමින් ඒ වගේම මට දේ වචනේ කියවන්න උදව් කරන කියලා විශ්වාස කරනවා අපි තනාර්ග පණිවිඩයක් මේ කාලය තුල මට දී තිබෙන කාලය තුල මම අවසන් කරන්නම් මම අපිට මුලින්ම කියන්න යනවා මෙන්න මේ දේ බලාපොරොත්තුවක් ඇති පණිවිඩයක් ලෙස ඔබේ ජීවිතේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ යහපත් දවස් දෙන්න යනවා හල්ලෙලූයා කෙනෙක් විශ්වාස කරන දෙවියන් වහන්සේ යහපත් දේ කරන්න යන බව ඔබ ළඟ ඉන්න කෙනාට හැරලා කියන්න එයාට ආශිර්වාද කරලා ඔබට යහපත් දවස් පැමිණෙන්න යනවා ඔබ ළඟ ඉන්න කෙනා වෙත හැරලා ඔබට කියන්න පුළුවන් ඔබට යහපත් දවස් එන්න යනවා මේක ඇත්තරම සිදුවෙන්න යනවා සෙනෙවන්තේ මන් දන්නේ ඔබේ අවශ්‍යතාවය සමහර අයගේ අවශ්‍යතාවයේ දෙවියන් වහන්සේගේ සේවය තුල වෙන්න පුළුවන් ඔබ අමාරු කාලවල ගත කරනවා වෙන්න පුළුවන් දේව සේවය තුල ඔබ ආර්ථිකය තුල අමාරු කාලවල ගත කරනවා වෙන්න පුළුවන් සමහර ඔබ විවාහ ජීවිතය තුල ඔබ අමාරු කාලවල ගත කරනවා වෙන්න පුළුවන් සමහර ඔබගේ දරුවන් සම්බන්ධව සමහර ඔබගේ අබ්බැහිකම් සම්බන්ධව ඔබ අමාරු කාලවල ගත කරනවා වෙන්න පුළුවන් මම දන්නේ ඔබ ඉන්නේ අවදිය කුමක්ද කියලා නමුත් මට එකක් කියන්න පුළුවන් මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට යහපත් දවස් දෙන්න යනවා දෙවියන් වහන්සේ ඔබ යහපත් දවස් ඔබේ ජීවිතේ ඔබ දකින්න යනවා වැඩි කල නොගොස් ඒක තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව මේ දහවල් කාලෙස් සෙනෙවන්තය ඉතින් මේ බයිබල් පණිවිඩය ඉතා වැදගත් මේක ඔබ හොඳට ඇසුවොත් ඔබ මේ පණිවිඩය අරගෙන ඔබ ඒක අදාළ කරගෙන ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් රැස් කරගන්න යන සමහර ඇති ඔබ ගොඩාක් කල් යාඥා කරන ඔබගේ දරුවෝ වෙනස් වෙන්න ස්වාමි පුරුෂයා වෙනස් වෙන්න භාර්යාව වෙනස් වෙන්න ඔබ සේවය තුල තමාරු කාල පරිච්ඡේදයක ආර්ථිකව අමාරු කාල පරිච්ඡේදයක ඔබ බලනවා මොකද්ද මට තියෙන විසඳුම මොකද්ද මට තියෙන උත්තරය මම ඔබට කියනවා දෙවියන් වහන්සේ ඔබට යහපත් දවස් ගෙනෙන්න යනවා ආමෙන් 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 අපි මේට තෝරගත්ත දේ වචන කොටස තමයි යෙරමියා පොත පැරණි ගිවිසුමේ 32 වෙනි පරිච්ඡේදයේ අපි 6 සිට 17 දක්වා කියවන්න යනවා මම නැවතත් කියන්නම් යෙරමියා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 6 සිට 17 දක්වා මේ හොඳට අවධානය දෙන්න මම ඉතාලම ඉක්මනින් මේ දේශනාව කරලා අවසන් කරනවා මගේ පුළුවන් තරම් ඉක්මනට ඔබ ඒ කාලය තුල ඔබගේ අවධානය දෙන්න දෙවියන් වහන්සේ මේ තුලින් ඔබට ආශිර්වාද කරනවා කියවන්න යෙරමියා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 6 වන වචනයේ සිට තවද යෙරමියා කතා කොට ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ බලව නුඹේ පියාගේ සහෝදරයා වූ ශල්ලුම්ගේ පුත්‍රයා වන හනමෙල් නුඹ ළඟට ඇවිත් අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේට ගනින්න මක්නිසාද ඒක මිලේට ගන්නා පිණිස මිදීමේ බලය තිබෙන්නේ නුඹටය කියන්නේයයි කීවේය මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍ර වූ හනමෙල් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත් අනේ
බෙන්යමින් ගෝත් බෙන්යමින් දේශේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේට ගනින්න. මක්නිසාද උරුමේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය. නිදහස් කර ගැනීමත් නුඹට අයිතිය. නුඹම ඒක මිලේට ගනින්නැයි කීය. එවිට මේ ස්වාමින් වහන්සේගේ වචනය බව දැනගතිමි. මම වනාහි අනාතෝත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රව හනමෙල්ගෙන් මිලේටගෙන එහි මිද වන රිදී ශෙකෙල් 17ක් ඔහුට කිරා දුනිමි. මම ඔප්පුව අස්සන් කර මුද්‍රා කොට සාක්ෂිකාරයන් කැඳවාගෙන මිද ඔහුට තරාදියෙන් කිරා දුනිමි. මම ව්‍යවස්ථාව සහ සිරිත ලෙස මුද්‍රා කර තිබුණු විකුණුම් ඔප්පුවත් නොවසා තිබුණු ඒකත් රැගෙන මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රව හනමෙල් ඉදිරියේදීද හිරගේ මළුවේ හිඳගෙන උන්නා වූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම් ඔප්පුව මසෙයාගේ පුත්‍රයා වන නෙරියාගේ පුත්‍රව බාරුක්ට දුනිමි. මම ඔවුන් ඉදිරියේදී බාරුක්ට අනකොට ඊශ්‍රායල්ගේ දෙවියු සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. නුඹ මේ ඔප්පුව ඔප්පු එනම් මුද්‍රා කර තිබෙන මේ විකුණුම් ඔප්පුවත් නොවසා තිබෙන මේ ඔප්පුවත් රැගෙන බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබා පන්න. මග්නිසාද ගෙවල්ද කෙද්ද මිදිවතුද නැවත මේ දේශයේ මිලේට ගන්නවා ඇත කියා ඊශ්‍රායල්ගේ දෙවියු සේනාවල ස්වාමින් වහන්සේ කියනසේකැයි කීවෙමි. මා විසින් විකුණුම් ඔප්පුව නේරියාගේ පුත්‍රව බාරුක්ට බාරදුන් පසු මම ස්වාමින් වහන්සේට මෙසේ යාඥා කළෙමි. අහෝ ස්වාමී වූ දෙවියන් වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළවත් මැවුසේක ඔබට බැරි වූ කිසි දෙයක් නැත්තේය. ඔබට බැරි වූ කිසි දෙයක් නැත්තේය. අපි දෙවියන් වහන්සේට ප්‍රසන්නාදයක් දෙමු. දේව වචනේ කියනවා ඔබට බැරි වූ කිසිවක් නැත්තේය. සිනේවන්තය, මේ දහවලේ ඔබ එක විශ්වාස කරනවාද? මම ඔබට කිව්වා ඔබට යහපත් දවස් එන්ට යනවා. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ ඔබගේ මගේ ජීවිතය තුළ. ආමෙන්. උනාසර කරන්න බැරි දෙයක් නෑ. ඒ දවස් ඔබේ ජීවිතේ, ඔබේ පවුල තුළ, ඔබේ දරුවන්ගේ ජීවිතේ, ඔබේ ආර්ථිකය තුළ, ඔබගේ සේවය තුළ දෙවියන් වහන්සේ ගෙනෙන්ට යනවා. සෙනෙවන්තේ, මේකේ පසුබිම කුමක්ද? මේ ගීතා වැදගත්. මේ ජෙරමියා ජීවත් වුණේ බොහෝ අභියෝගාත්මක කාලයක. අද ඔබත් මාත් ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ බොහෝ අභියෝගාත්මක කාලයක. අපි දන්නවා දැන් ලංකාවේ ජනාධිපතිවරණයක් එන්ට යනවා. ඒක ලංකාව විතරක් නෙවෙයි, ලෝකෙ මේ වෙලාවෙත් ඊශ්‍රායලයේ යුද්ධ, ඇමරිකාවේ ප්‍රශ්න ගැටලු. ජනාධිපතිවරයෙක්ව 99න් බේරුණා. අපි හැම කෙනෙක්ම ජීවත් වන්නේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක. අපි සේවය කරන්නේ ඉත අමාරු කාල පරිච්ඡේදයක. අපි ජීවත් වන්නේ ඉත අමාරු කාල පරිච්ඡේදයක. සමහරු විවාහය ප්‍රමාද වීම නිසා ඔවුන් ගොඩාක් තැවීමෙන් ජීවත් වෙනවා. කෝ මගේ සහකරු, කෝ මගේ සහකාරිය. සමහර ඒ වැන්දබු අය ඔවුන් තනිව ජීවත් වෙනවා. අමාරු කාලවල කවුද අපේ සරණ, කවුද මගේ සරණ. සමහර පරාජයන් නිසා, ජීවිත අසමත්කම් නිසා ඔවුන් බලාපොරොත්තුවක් නැතිව ජීවත් වෙනවා. සෙනෙවන්තේ ජෙරමියා දැන් එවැනි කාල පරිච්ඡේදක ජීවත් වෙන්නේ. බොහෝ අමාරු කාල පරිච්ඡේදයකදී තමයි ඔහු මේ වචන කියන්නේ. මොනවද? දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. උන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. අපි ජීවත් වන්නේ මොන කාල පරිච්ඡේදයකද? අපි ජීවත් වන්නේ මොන වාතාවරණයක් මැදද? අපි ජීවත් වන්නේ මොන අස්ථාවරකම් මැදද? අපිට කියන්න පුළුවන්
දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ කියලා මේ සියල්ල තුල ඒක තමයි අපේ විශ්වාසය. දැන් මේ වෙලාවේ ඊශ්‍රායලය බැබිලෝනිය වහල්කමට ගෙන යනවා. මිනිසුන්ට බලාපොරොත්තුවක් නැහැ. අවුරුදු 70ක වහල්කමක්, මරණය, ලෙඩ රෝග, බය, බලාපොරොත්තුවක් නැතිකම, මේ සියල්ල දැන් මේ ජෙරමියා ඇතුළු මේ ඊශ්‍රායලයට මේ සෙනගට ඇවිල්ලා තිබෙනවා. සෙනෙවන්තය මේ වගේ අවස්ථා අපේ ජීවිතේ එනවා. සමහර වහල්කම් වලට මිනිස්සු නැවත ගිහිල්ලා තිබෙනවා, තමුන්ගේ පරණ පුරුදු වලට ගිහිල්ලා තිබෙනවා, පරණ ඇබ්බැහිකම් වලට ගිහිල්ලා තිබෙනවා, පැරණි නමස්කාරයට ගිහිල්ලා තිබෙනවා. අපි දකිනවා මොකද බලාපොරොත්තුවක් නැහැ. සිටිනවා. මේ යෙරමියා මොනවද කියන්නේ? යෙරමියා මේක වේලාසන කිව්වා රජතුමාට. මොකද කිව්වේ? ඔබ පසුතැවිලි වුණේ නැත්තම්. මොකද යෙරමියා දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘතුමා. දෙවියන් වහන්සේ ඔහුට ගොඩක් වේලාසනින් යෙරමියාට කතා කරනවා. නැත්තම් ඔබ පාපයට පසුතැවිලුනේ නැත්තම් ඔබ වහල් කමට යන්න යනවා. ඊශ්‍රා රජතුමාට කියනවා ඔබේ ජීවිතේ හැරුන් නැත්තම්, ඔබේ ජීවිතේ වෙනස් කරගත්තේ නැත්තම්, පාපන්තකාරයෙන් ඔබ මිදුන් නැත්තම්, රහස්‍යගත පාපවලින් ඔබ ගැලවුන් නැත්තම් කුමක්ද වෙන්නේ? ඔබ වහල් කමට යන්න යනවා. සෙනෙවන්තේ රජතුමා මොනවද කරන්නේ? ඒක තමයි තා කනගාටු දායක తত্ত্বය. රජතුමා මොනවද කරන්නේ? රජතුමා ජෙරමියාට මොනවද කරන්නේ? අපි දකින්න ඕනේ මේ මිනිස්සයා කොච්චර වටින මිනිස්සෙක්ද? අපේ රටට කොච්චර හොඳ පණිවිඩයක්ද ගෙනාවේ? අපේ පසුතැවිල්ලට කැඳවනවා, දේව අභිමුඛත්වයට එන්න කැඳවනවා, අපේ පාපය අතහරින්න අපිට කියලා දෙනවා, අපේ පාප අපිට පෙන්වලා දෙනවා, අපේ අධර්මිෂ්ඨකම් අපිට පෙන්වලා දෙනවා. ඒ නිසා මේ රජතුමා තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන දූවිල්ලේ ඕ පසුතැවෙන්න ඕනේ. රජතුමා යෙරමියාට මොනවද කරන්නේ? මේ අනාගත වක්තෘතුමාට මොනවද කරන්නේ? ඒක ඔබ කියවුවොත් යෙරමියා 38 පරිච්ඡේදයේ, යෙරමියා 38 පරිච්ඡේදයේ අපි පද කීපයක් බලමු. 9 පදයේ සිට අපි 13 පදය දක්වා යෙරමියාට තමුන්ගේ රටේ ජනා මේ රජතුමා පසුතැවිලි වෙන්න මග පෙන්නපු අනාගත වක්තෘතුමාට මොනවද කරන්න කියලා කියවන්න. යෙරමියා 38:9-13 දක්වා. යෙරමියා අනාගත වක්තෘතුමාගේ පොතේ 38 පරිච්ඡේදයේ 9 වචනයේ සිට රජුට කතා කොට, මාගේ ස්වාමී වූ රජුරුවනි, මේ මිනිසයන් විසින් වලේ දැමූ අනාගත වක්තෘ වූ යෙරමියාට ඔවුන් කළ සියල්ල නපුරුය. ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක් නිසාද? නුවර තවත් කෑමට රොටි නැතයි කීය. එවිට රජ කුෂීය එබෙත් මෙලෙක්ට අනකර නුඹ සමග මෙතැනින් මිනිසයන් 30 කැඳවාගෙන ගොස් අනාගත වක්තෘ යෙරමියා මැරෙන්ට පළමුවෙන් ඔහු වලෙන් ගොඩට ගනින්නේ කීවේය. ඒබෙත් මෙලෙක්ද ඒ මිනිසයන් තමා සමග කැඳවාගෙන රජ ගෙදර ගබඩාව යටට වැද එතනින් පරණ රෙදි කෑලිද පරණ වැර හැලිද ගෙන ඒවා වල ඇතුළට යෙරමියා ළඟට ලනු වලින් බෑවේය. කූෂිය එබෙත් මෙලෙක් මේ
පරණ රෙදි කෑලි සහ වැරහැලි නුඹේ කිහිලිවල ලනු යට තබා ගනින්නැයි යෙරමියාට කිවේය. යෙරමියා එසේ කළේය. එවිට ඔහු යෙරමියා ලනුවලින් ඇද වලෙන් ගොඩට ගත්තෝය. යෙරමියා හිරගෙයි මළුවේ සිටියේය. ශනේවන්තේ රජතුමා මොනවද යෙරමියාට කරන්නේ? යෙරමියාව වලක දානවා. ඒ වලක් කියන්නේ නිකන් වලක් නෙමේ, ඒක අසූචි පිරිච්ච ජෙරුසලමේ ඊශ්‍රායලේ අසූචි ගලාගෙන යන වලක දාලා ඒ බෙල්ල මට්ටමට අපි දකිනවා මේ ඉතාම අමාරු තැනකට ජෙරමියාවපත් වෙනවා. මොකද ඕකලේ ඕකලේ වාල්කමක් එන්න යනවා, අමාරු දවස් එන්න යනවා, බලාපොරොත්තු නැති දවස් එන්න යනවා, විපත්තියේ දවස් එන්න යනවා. එනිසා පසුතැවෙන්න මේ වචන තමයි ජෙරමියා කිව්වේ රජතුමාට. මොකද ඒකේ ප්‍රතිඵලය අපි දකිනවා. ඒක ප්‍රතිඵලය මොකද? ඒක රජතුමා අහන්න කැමති නැහැ. ඒක රජතුමා කීකරු වෙන්න කැමති නැහැ. ඒක රජතුමා අවනත වෙන්න කැමති නැහැ. ඔව් මොනවාද කරන්නේ? මේ ජෙරමියාව අරගෙන ඉතා පහත්ම පහළම අමාරුම තැනකට ඔහුව දමනවා. අප්‍රසන්න දුගඳ හමන අමාරුම තැනකට ජෙරමියාව දානවා. සෙනෙවන්තය, ඇයි අයහපත් දේවල් හොඳ මිනිස්සුන්ටත් සමහර නරක මිනිස්සුන්ට හොඳ දේවල් වෙනවා, හොඳ මිනිස්සුන්ට නරක දේවල් වෙනවා. අපි මේ කතාව අහනවා. ධර්මිෂ්ඨව ජීවත් වෙන අයට බයිබල කියනවා පීඩා බොහෝය. දේවචන කියන ඇයි මේ හොඳ මිනිස්සුන්ට නරක සිද්ධ වෙන්නේ? ඇයි මේ නරක අපවිත්‍රව අධර්මිෂ්ඨව ජීවත් වෙන අය ඔවුන් හොඳින් ජීවත් වෙන්නේ ඇයි? අපිට පේනවා මේක තමයි එදා තිබුණු පින්තූර, තමයි අද අපි ජීවත් වෙන පරිසරයේ තිබෙන්නේ, අපි ජීවත් වෙන ලෝකයේ තිබෙන්නේ. අපි දකිනවා යහපත කරන මිනිස්යන්ට නපුරු සිද්ධ වෙනවා, නපුරුකම් කරන මිනිස්යෝ හොඳින් ජීවත් වෙනවා. මේ ජෙරමියා මොනවද කළේ? අද ඔහු රජතුමාගේ මාලිගාවේ තමයි ඉන්නේ දැන්. හැබැයි ඉන්නේ කොහෙද? හිර කුටියක. මෙතන අපි දකිනවා ජෙරමියාව ගන්න කියලා මිනිස්සු කියනවා. හැබැයි ඌ රජ වාසලක ඉන්න පුළුවන්, නමුත් ඌ ඉන්නේ හිර කුටියක. සෙනෙවන්තය, අද ඔබ ඉන්නේ කොහෙද? ඔබ ඉන්න ස්ථානය, ඔබ ඉන්න ස්ථානය ගැන සතුටුද? ඔබේ ජීවිතය ගැන ඔබ සතුටුද? ජෙරමියා ඉන්නේ තමාගේ ජීවිතේ ඉතාම අමාරු පහත්ම ස්ථානයක. සමහර මේ උදාසන මේ දහවලේ ඔබේ ජීවිතේම ඉන්න පුළුවන්. ඔබ ඉන්නේ අමාරු දුර්වල ජීවිත පහත්ම අඩියක වෙන්න පුළුවන්. සමහර අපි ඒ අවස්ථාවල අපේ ජීවිතේ අපි ඉඳලා තිබෙනවා. අපි ඒ අවස්ථාවල අපි ගමන් කරලා තිබෙනවා. අපි ගමන් කරනවා එවැනි අවස්ථාවල. මේ වගේ අවස්ථාලාම ඔබ මොනවද කරන්නේ? ඔබේ ජීවිතේ පහත්ම අඩියක ඔබ ඉන්නකොට, ඔබේ ජීවිතය බලාපොරොත්තුවක් නැතිව ඉන්නකොට, ඔබේ ජීවිතය අරමුණක් නැතිව ඉන්නකොට, උත්තරයක් නැතිව ඉන්නකොට ඔබ මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? ජෙරමියා මේ කුණු වලේ ඉන්නකොට, මේ ගඳ ගහන වලේ ඉන්නකොට, මේ අසූචි වලේ ඉන්නකොට යහපත් දේවල් කරලා, ධර්මිෂ්ඨකම ගැන කතා කරලා, යහපත්ව ජීවත් වෙලා අපි දකිනවා ඕට දැන් මොනා තියෙන බලාපොරොත්තුව. අපි ඒක අර ඉස්සෙල්ලා කිව්වේ 32 පරිච්ඡේදේ නැවත අපි ගියොත් එතනට. අපි දැන් 38 කිව්වේ 32 පරිච්ඡේදේ. අපි කිව්වා පද ස්වල්පයක්. මොනාද එතන කියන්නේ? 32 ඒ 6-10 දක්වා. මේක ඉතාමත් අපි නොසිතන දෙයක් කියනවා මෙතන. මොකද සාමාන්‍යයෙන් අපි
අමාරුම තැන් වල මොනවද කරන්නේ අපි තියෙන දේවල් අපි විකුණලා දානවා අපි හිඟනන් අපි තියෙනවා විකුණලා දානවා අද අපි දකිනවා මේ රටේ සමහර සෙනග හැමදේම විකුණලා වුන් විදේශ රටවල් වලට යනවා හැමදේම විකුණනවා හැමදේම අයින් කරලා ඔවුන් රට අතහැරලා යනවා ඔවුන්ගේ තමුන්ගේ ප්‍රශ්නෙන් පැනලා යනවා තමුන් යන අමාරු පහත්ම තැනෙන් තමට විසඳුම හැටියට තමුන් සතු සියල්ල විකුණනවා තමන්ගේ ජීවිතය විකුණනවා සමහරු තමන්ගේ ඇදහිල්ල විකුණනවා තමන්ගේ විශ්වාසය විකුණනවා මේ සියල්ල විකුණනවා නමුත් දෙවියන් වහන්සේ ජෙරමියාට කියන්නේ විකුණන්න නෙමේ මිලදී ගන්න ආමෙන් අපි අප්‍රසන්නාද දෙමු ස්වාමීන් වහන්සේට වියලි තැන බලාපොරොත්තුවක් නැති තැන පහත්ම තැන අමාරුම තැන අතහැරපු තැන බලාපොරොත්තුවක් නැති තැන ඔබ කරන්න ඕනේ මේ හනමල්ගේ ඉඩම ඔබ මිලදී ගන්න කොහෙද ඉන්නේ යෙරමියා යෙරමියා වලක ඉන්නේ යෙරමියා ඉන්නේ අසුචි වලක ඉන්නේ යෙරමියා ඉන්නේ ගන්ධ ගැසෙන තැනක ජීවිතේ බලාපොරොත්තුක් නැති තැනක හැබැයි දෙවියන් වහන්සේගේ ස්වභාවය ඒකයි උන්වහන්සේගේ ස්වභාවය තේරුම් ගන්න අපි අපේ දේවල් විකුණන සෙනගක් නොවේ අපි ලබා ගන්න අත්පත් කර ගන්න ජය ගන්න සෙනගක් හලෙලූයා අපි ලබා ගන්න අත්පත් කර ගන්න ජය ගන්න සෙනගක් අපි හිඟකම තුල සිටියත් අපි ජීවිත පහත්ම තැන සිටියත් අපි ඇයි අපිට යහපත් දවස් ඉදිරියට එන්ට නියමිතයි ඔබ අනිත් පැත්ත හැරලා කෙනාට කියන්න අපි මිලදී ගන්න යනවා මොකද යහපත් දවස් අපේ ජීවිතවලට එන්ට යනවා ආමෙන් ඔබ කිසිවක් විකුණන්න ඕන ඔබ ඇදහිල්ල ඔබේ ආඥාව ඔබේ ජීවිතය ඔබේ විශ්වාසවන්තකම ඔබගේ සේවය ඔබ කිසිවක් විකුණන්න අවශ්‍ය නැහැ කිසිවක් ඔබ පහලට දාන්න අවශ්‍ය නැහැ කිසිවක් අතාරින්න අවශ්‍ය නැහැ සමහර ඉන්න අතාරින්ට බලාගෙන දැන් මේක ඇති සේවය ඇති ජීවිතය ඇති මේක ගැන විශ්වාස කළ ඇති දැන් අතාරින වෙලාවයි අපි අතාරින විකුණන වෙලාවක් නෙවෙයි මිලදී ගන්න වෙලාවක් ආමෙන් මොකද අපිට යහපත් දවස් එන්ට නියමිතයි කෙනෙක් කැමතිද ඒක විශ්වාස කරන්න අපොසනාද දෙවඳුන් වහන්සේට හැමදේම ගිහිල්ලා තියෙන්නේ කිසිවක් නැහැ හරි දැනින් මිනිස්සු කරන දේ ඔබ කරන්නේ හැමෝම විකුණනවා හැමෝම දාලා යනවා හැමෝම අතාරිනවා එස මාත් අතාරිනවා ඒක තමයි ගොඩක් වෙලාට වෙන්නේ සමහරට බලාපොරොත්තු නැහැ ඔවුන්ගේ කැපවීම දැන් නැහැ ඔවුන්ගේ තිබිච්ච පිපාසය දැන් නැහැ දේවල් මුකත්තේ සෙවීම දැන් නැහැ වචනේ භාවනාව දැන් නැහැ යාඥාව දැන් නැහැ මොකද ඒවා සියල්ල අතහැරලා තිබෙන්නේ දැනිට අතහරින නිසා ඔබත් අතහරිනවද නැත්නම් ඔබ මිලදී ගන්නට යනවද සෙනෙවන්තය අනිත්‍ය කරන දේ කරන්න එපා හලෙලූයා දෙවියන් වහන්සේ ඔබට කියන දේ කරන්න ආමෙන් මොකද අපි ඇසුවයි 17 වෙනි පදය 32 ජෙරමියා දෙවියන් වහන්සේට මගේ ජීවිතේ ඔබේ ජීවිතේ කරන්ට බැරි දෙයක් නැහැ ඒ නිසා අපි අතහරින්නේ නැහැ එන්ස අපි මඟ අසල වැටෙන්නේ නැහැ. අපි අතහැර යන්නේ නැහැ. මොකද අපිට යහපත් දවස් උදා වෙන්න යනවා. ඒ නිසා අපි කිසිවක් විකුණන්නේ නැහැ. අපි කිසිවක් දාලා යන්නේ නැහැ. අපි කිසිතැනකින් පැනලා යන්නේ නැහැ. නමුත් අපි මේ පොළවේ මේ බිමේ දැන් ඉන්න තැන ඒ පහත් තැන වෙන්න පුළුවන්. මා එතන ඉඳලා මගේ සහෝදරයාගේ හැනබල්ගේ ඒ ඉඩම මම මිලදී ගන්න යනවා. කොහේ ඉඳන් මිලදී ගන්න යන්නේ?
අර යට තියෙන පහත් අසූචි වලේ ඉඳන්. ආමෙන්. ඔබ ලෑස්තිද? ඔබ දැන් ඉන්න අසූචි වලේ ඉඳන් මිලදී ගන්න. ආමෙන්. ඔබ දැන් ඉන්න වාතාවරණය ගැන හිතන්න එපා සෙනෙවන්තය. ඕක තව ටික කාලෙකින් යහපත් දවසෙන්ට යනවා. ආමෙන්. හලෙලූයා. දැන් බලන් ඉන්න එපා ඔක්කොම විකුණලා දාලා ස්වර්ගයට යන්න. ඒක නෙමෙයි අපිට කිව්වේ දෙවියන් වහන්සේ. මේක තමයි ඇදහිල්ල කියන්නේ. මොකක්ද ඇදහිල්ල කියන්නේ? බයිබලේ කියනවා ඇදහිල්ල. හෙබ්‍රව පොතේ අපි දන්නවා බලාපොරොත්තු වන දේ ගැන සාතිකය, නොදක්න දේ ගැන තියෙන ඔප්පුව. ඕ දැන් කිසිවක් නැහැ. ඉන්නේ පහත්ම තැන. ඉදිරිය පේන්නේ නැහැ. හෙට දවසේ කුමකින් කුමක් වේද කියලා දන්නේ නැහැ. විවාහය ප්‍රමාදයි. ආර්ථිකේ කඩා වැටිලා, ව්‍යාපාරේ කඩා වැටිලා, කිසිම පේනතෙක් මානෙක උත්තරයක් නැහැ. ජෙරමියා අර වලේ ඉන්නා වගේ ගඳ ගහන, දුගඳ හමන නගරේ කුණු ගඳ ගහනම තැන ඔහුගේ බෙල්ල දක්වා අසූචි පිරීලා තිබෙනවා. සෙනෙවන්තය, ඇදහිල්ල කියන්නේ මේකයි. ඇදහිල්ල මේ උදෑසන අපිට අවශ්‍යයි. හැම කෙනෙක්ම විකුණනවා වෙන්න පුළුවන් ජීවිතේ. නමුත් ඔබ තීරණයක් ගන්න. දැන් මේ මෙතන හැනමල් කියලා වචනයක් තිබෙනවා. ඒ ජෙරමියාගේ ඥාති කෙනෙක්ගේ ඒ වචනේ හෙබ්‍රේ වර්තය තමයි අනුග්‍රහය, නැත්නම් ග්‍රේස් ඉංග්‍රීසි වලින් කියනවා අනුග්‍රහය. ඒ හැනමල් කියන වචනේ තේරුම, සිංහල තේරුම හැනමල් තමයි කියන්නේ ජෙරමියා මේ ඉඩම ගන්න. ඔබ මොන තත්වයක සිටියත් සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග තිබෙනවා. ඔබ කොයි වාතාවරණයක හිටියත් ඒ හැනමල් කියනවා වගේ ඔහුගේ නම අනුග්‍රහය වගේ ඔබගේ ජීවිතය මොන තත්වයක සිටියත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ ඉන්න තැන පෝසත්ව තිබෙනවා. ආමෙන්. ඒ අනුග්‍රහයෙන් තමයි ඔබ නැගිටින්න යන්නේ. ඒ අනුග්‍රහයෙන් තමයි ඔබ මිලදී ගන්න යන්නේ. ඒ අනුග්‍රහයෙන් තමයි දෙවියන් වහන්සේ ඔබට යහපත් දවස් ඔබේ ජීවිතේ දෙන්න යන්නේ. උන්වහන්සේ යහපත් කාලවල් ඔබට එවන්නේ ඒ උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි. අපි දකිනවා හැනමල් කියනවා මේ ඉඩම මිලදී ගන්න. මේ අමාරු කාලේ සෙනෙවන්තය, දැන් අපි අනුකම්පාව කියා මේ අනුග්‍රහය කියන අනුකම්පාව නෙමෙයි. සමහරට මිනිස්සු අපි ගැන අනුකම්පා කරනවා ඇති. ඔබ හිතනවා මිනිස්සු ඔබගේ අනේ ඔබ අසරණයි, ඔබ වැටිලා ඉන්නේ, ඔබ අමාරුයි, ඒ නිසා ඔබ ඔබ ගැන අනුකම්පාවක් හිතන දේ නොවේ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ, තාසේගේ අනුග්‍රහය කියන්නේ දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට කරන වෙලාව, ආශිර්වාදයේ ඉෂ්ට කරන වෙලාව. මොකද අපිට අනුකම්පාව නොවේ අවශ්‍ය, අපිට ඕනේ දෙවියන්සේගේ අනුග්‍රහය. මං ඉන්නේ දැන් වලක, දැන් අසූචි පිරිලා, දැන් ගඳ ගහනවා, මගේ ජීවිත වැඩක් නැහැ, මගේ මිනිස්සු වට වෙලා කියනවා අනේ බලන්න මේ බ්‍රදර්, මේ පාස්ටර්, මේ සහෝදරයා ඉන්න තත්වය, ඔව් වැටිලා, ඔව් දුර්වල වෙලා. අපි කැමති නැහැ ඒ අනුකම්පාවට. අපිට ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. මොකද අපි මිලදී ගන්නේ, අපි නැගිටින්නේ අනුකම්පාවෙන් නොවේ අනුග්‍රහයෙන්. අපි උන්වහන්සේලා ප්‍රසන්නාදයක් දෙමු. ඔබ අනුකම්පාව ලබන්න ජීවත් වෙන්න ඕනේ. ආමෙන්. දෙවියන්ස ඔබව සමහර ওই වගේ අවදි වලින් ගෙන යන්නේ අනි මිනිස් ඔබට අනුකම්පාව පෙන්වන්න නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ රෝණේ උනාසගේ අනුග්‍රහය ඔබ මත, ඔබේ පවුල මත, ඔබේ දරුවන් මත, ඔබේ ව්‍යාපාර මත, ඔබේ ආර්ථිකය මත, ඔබේ සේවය මත උන්වහන්සේගේ අනුග්‍රහය තිබෙන බව පෙන්වන්නයි උන්වහන්සේ දේ කරන්නේ. මම නිතර බෙදා ගන්න දෙයක්. අදත් මට මතක් වුණා අවුරුදු 20කට ඉස්සෙල්ලා ජායල මම කෝච්චියකට හැප්පුණා.
කෝච්චියත් අබලන් වුණා, වෑන් එකත් චප්ප වුණා, අඩි 90ක තාප්පෙත් විනාශ වුණා. මේ ඇටලේ මස් නහර වලින් හැදිලා ඉන්න අරවින්දව ජීවත් වෙනවා අනුග්‍රහයෙන්. ආමෙන්. මේක සත්‍යයක්. 2005 නොවැම්බර් 3 ජායල වැලිගම්පිටිය කොහමද කෝච්චිය කැඩලා, ඔක්කොම කැඩිලා, තාප්ප කැඩිලා, මේ ඒක අනුග්‍රහය. කවුරුත් අනුකම්පා කරන්න ඕනේ අරවින්දර. අනේ යත් දේවසේවෙද තෝරගත සේවෙද කරන්නේ, මගේ දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන්. මාව මිනිස්සු ගලවන්නේ. මගේ වාහනය දැකලා චප්ප වෙච්ච මගේ තාත්තා හිතුවේ, මගේ සහෝදර හිතුවේ අරවින්ද ඉවරයි ජීවත් වෙන්නේ. මාව ගෙනිච්චා ඉක්මනට රාගම හොස්පිටල් එකට. ඔව් ඉවරයි. මොකද ඒකේ ගන්න දෙයක් නැහැ වෑන් එකේ. ඒක චප්ප වෙච්ච වෑන් එකක්. ඒ මුළු චප්ප වෙච්ච වෑන් එකේ රියදුරු ආසනේ විතරයි ජීවත් වුනේ. මොකද එතන මම හිටියා. ආමෙන්. මොකද එතන දේව අනුග්‍රහය තියෙනවා. යකාට ඒක පොඩි කරන්න බෑ. කීන විශ්වාස කරනවද? යෝප්ට ඉඩ දුන්න ඇති වෙන්න පීඩා නේද? ඇති වෙන්න පීඩා. හැබැයි ධ්‍යාන්ස කිව්වා, ඔහුගේ ශරීරයට එහෙම අල්ලන්න. හරිද? සීමා දාන්නේ කවුද ඔබේ ජීවිතේ? දෙවියන් වහන්සේ. ආමෙන්. යම් සීමාවක් ඒ ඔබව පීඩා කරන්න පුළුවන්, ඔබ පල්ලහැට දාන්න පුළුවන්, ඔබට අපහාස කරන්න පුළුවන්, ඔබ නිින්දාවට පත් කරන්න පුළුවන්, ඔබට බලාපොරොත්තුක් නැති තැනට පත් කරන. නමුත් දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔබගේ මගේ ජීවිතය. උනාසගේ අනුග්‍රහය ඇවිල්ලා මොනවද කියන්නේ? මේ කුණු වලේ ඉන්න ජෙරමියා ඒ අනුග්‍රහය නිසා තමන්ගේ සේසත විකුණන නොවේ, ඔය කුණු වලේ ඉඳගෙන තමු මිලදී ගන්නවා. මොකද ඒක දේව අනුග්‍රහයයි. කවුද කියන්නේ මේ පොළවේ ජීවත් වෙන්න බෑ කියලා? කවුද කියන්නේ? දෙවියන් වහන්සේ මේ ඉන්නතුරු මට මේ ජීවත් වෙන්න පුළුවන්. ආමෙන්. සෙනෙවන්තය, මේක හොඳට තේරුම් ගනිමු. ඔබේ අනාගතය ඉතාම දීප්තිමත්. ළඟ ඉන්න කෙනාට හැරලා කියන්න, ඔබේ අනාගතය දීප්තිමත්. මේක ඇත්තක්. ඔබ නිකන් නොවේ කියන්නේ. මේක ඇත්තක්. ඔබ ළඟ ඉඳ කෙනාට හැරලා කියන්න, සහෝදරය සහෝදරිය, ඔබේ අනාගතයේ දීප්තිමත්. තාම ඔබ අවිවාහක වෙන්න පුළුවන්. ඔබ ආර්ථික ආඝාතයක ඉන්නවා වෙන්න පුළුවන්. ඔබේ දරුවන් තවමත් මත්ද්‍රව්‍ය අපහැයකම ඉන්න පුළුවන්. නමුත් ඔබ කියන්න හැරිලා ඔබේ අනාගතයේ දීප්තිමත්. වලක ඉන්නවා වෙන්න පුළුවන් යෙරමියා. හැබැයි ඉඩම් මිලදී ගන්නෝ. සෙනෙවන්තය, තීරණ ගන්න ප්‍රමාද වෙන්න එපා. අවුරුදු 70ක වහල්කමක් තියෙනවා. ජෙරමියා කිව්ව අවුරුදු 70ක් වහල්කමට ගෙනියනවා. සමහර අය ඉන්නවා 65 වෙනකොට මම මේක මිලදී ගන්න තමයි මේ විදිහට ජීවත් වෙනවා. අදයි දවස. දැනුයි මොහොත. අද ඔබ ඉන්න මොන වාතාවරණයකද? ඔබ තව අවුරුදු ගාණක් යනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඔබ දැන් ඉන්න වාතාවරණය තුල ඔබ කියන ස්වාමිනී, මම ඔබගේ අනුග්‍රහයෙන් මං ඉන්න ස්ථානය තුල ආශිර්වාද ලබනවා, මං මිලදී ගන්නවා, මං විකුණන්නේ නැහැ, මං අතාරින්නේ නැහැ, මං ජීවත් වෙනවා, මං බලාපොරොත්තු ඇතිව ඉන්නවා. ආමෙන්. සමහරු ඉන්නවා අර නිදහස ලබන තුරු. අවුරුදු 70කට පස්සේ වහල් කමෙන් ආයේ නිදහස් වෙනවනේ. ඒ ලං වෙලා මොන හරි තීරණයක් කරගන්න. ඒ කවදත් වෙන්නේ නැහැ. මේක හරි වැදගත්. දෙවියන් වහන්සේ ඔබගේ අහිමි වෙච්ච ප්‍රීතිය නැවත ඔබට ලබා දෙන්න. ආමෙන්. දෙවියන් වහන්සේ ඕනේ අපට අහිමි වෙච්ච සමාදානය නැවත ලබා දෙන්න. දෙවනසර ඕනේ අපිට අහිමි වෙච්ච අපේ අලාභය නැවත ලාභයක් බවට පත් කරන්න. උනාසර ඕනේ ඔබේ සේවය කඩාවැටිච්ච සේවය නැවත ගොඩනගන්න. උනාසර ඕනේ ඔබේ කඩාවැටිච්ච ජීවිතය නැවත ගොඩනගන්න. ඔබේ දරුවාගේ ජීවිත මද්ද්‍රව්‍ය නිසා කඩාවැටලා තියෙනවා. දෙවනසර ඕනේ ඒ ජීවිතය කඩා නොවැටුණු ජීවිතයක් වගේ
පේන්න දීප්තිමත්ව දකින්න සලස්වන්න. පුළුවන් දුන් වහන්සේට උනාසර කරන්න බැරි දෙයක් නැහැ. කියන්න හැර ළඟ ඉන්න කෙනාට මගේ දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔබේ ජීවිතය තුල. ශෙනේවන්තය ප්‍රශ්න ඉවර වෙනකන් ඉන්න යන්න එපා. සෝදිසි ඉවර වෙනකන් ඉන්න යන්න එපා. එහෙම දෙයක් නැහැ. නමුත් යහපත් දවස් පැමිණෙන්න යන ඔබේ ජීවිතය. ඔබ තිත්තකම ගන්න එපා ජීවිතේ. ඔබ යන අමාරුකම් නිසා. ඔබ මිලදී ගන්න ඕනේ තිත්තකම නෙවෙයි. සමහර අය ඇති මෙතන ඔබ යන ප්‍රශ්න නිසා. ඔබ තුල ඔබ තිත්තකම මිලදීගෙන තිබෙනවා. වෛරය මිලදීගෙන තිබෙනවා. සිනේවන්තය දෙවියන් වහන්සේ ඔබට කියන්නේ මේ දේවල් නොවේ. එපා වීම අතහැරීම උනාසේව නෙවෙයි කියන්නේ. දැන් ඔබ මොනවද කරන්න ඕනේ එහෙනම්? අපි බලමු ජෙරමියා 29 වෙනි පරිච්ඡේදය. තව වැදගත් පරිච්ඡේදයක් මම ඔබට කතා කරන අවසන් පරිච්ඡේදය. මොනවද මේ ස්ථානේ කියන්නේ? මෙන්න ඔබ කල යුත්තේ දැන් ජෙරමියායි ඊශ්‍රායල කොහෙද ඉන්නේ? වහල්කම තුල. බැබිලෝනියේ ඉන්නේ. දැන් ඔබ කොහෙද ඉන්නේ? ශ්‍රී ලංකාවේ. දැන් ඔබ ඉන්න තැන හොඳ තැනක්ද? සස්ෘයික තැනක්ද? ආශිර්වාදල තැනක්ද? සමෘද්ධිමත් තැනක්ද? ඔබ ජීවත්වන පරිසරය, පසුබිම, දේශය, ඔබ ඉන්න යන අවධිය, ඔබේ පවුල ගමන් කරන අවධිය තැනක්ද? මෙතන බැබිලෝනිය ඇතුලේ ඉන්නේ. වහල් දේශය ඇතුලේ ඉන්නේ. දැන් කොහොමද අපි වහල් දේශය ඇතුලේ ඉන්නේ? කොහොමද අපි ශ්‍රී ලක් දේශය ඇතුලේ ඉන්න ඕනේ? ඒකයි මේ පණිවිඩය. ඒකයි මේ පණිවිඩය. සමහරු හිතනවා සමහරු අපේ සාමාන්‍ය ජීවිතවලින් අපි බැහැර වෙලා තිබෙනවා. අපිට සාමාන්‍ය ජීවිතයක් නැහැ. අපිට සම්බන්ධතා නැහැ. මොකද අපි වහල් දේශයක ඉන්නේ. බැබිලෝනිය වහල් දේශයක ඉන්නේ. දැන් දෙවියන් වහන්සේ මොනවද අපට කියන්නේ? අපි වහල් දේශයක ඉන්න විට, අපි මේ දේශය තුල ඉන්න විට, අපි පෞකාර ලෝකයක ඉන්න විට, අපි ස්වර්ගයට යන්න නියමිතයි. යේසු වහන්සේ එන්ට යනවා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් තාම ඇවිල්ලා නැහැ. එහෙනම් අපි බැබිලෝනියක ඉන්නේ, පෞකාර ලෝකයක ඉන්නේ. ඒ දේශය අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? ඔබ ඉගෙන ගන්නවා තව අවුරුදු 70ක් ඇති වහල්කම නිදහස් වෙන්න. නමුත් දැන් මං කොහොමද ජීවත් වෙන්න ඕනේ? අද මං කොහොමද ජීවත් වෙන්න ඕනේ? ඒකයි වැදගත්දී මෙතන කියනවා. අපි කියවමු 29 හතරවෙනි පස්වෙනි පදය. ජෙරමියා අනාගත වක්‍රතුමාගේ පළවෙනි එක මයිකින් එක නවත්තන්න පස්වෙනි පදය කියවන්න. 29 වෙනි පරිච්ඡේදයේ පස්වන වචනය. ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක, නුඹලා ගෙවල් ගොඩනගා එහි වාසය කරපල්ලා. වතු බවා ඒවායේ පල කාපල්ලා. හොඳයි. මෙන්න පළවෙනි දේ දෙවනස් ඔබට කියන්නේ. දෙවනසර් ප්‍රශංසා වේවා. වසර 40ක් මේ කූඩාරම් මංගල්‍ය අනර්ගව ගෙනල්ලා තිබෙනවා. ඔබ විශ්වාසවන්තයට සහභාගි වෙනවා. ඔබ දෙවනසගේ මූණ සොයනවා. ඔබ වටින සෙනගක්. දෙවනස ඔබට යහපත් දවස් දෙන්න සූදානමින් ඉන්නවා. උනාස ඔබට කියනවා, මේ බැබිලෝනිය තුල, මේ ශ්‍රී ලංකාව තුල, මේ ඔබ ඉන්න ජීවිතය තුල ඔබ මොනවද කරන්න ඕනේ? ඔබේ ගෙවල් තනලා, ඔබ වගා කරලා, ඒවා අනුභව කරලා ජීවත් වෙන්න. ආමෙන්. ඒවා අතාරින්න එපා. සමහරු මේ ඔක්කොම විකුණලා, මේ ඉතිහාසෙත් තියෙනවා, ඒවා ඔක්කොම විකුණලා ගිහිල්ලා යම් තැනට ගිහිල්ලා ඔක්කොම ඒගොල්ලෝ එක්ක මොනවා හරි තීරණයක් ගත්තා. ඒ ඔක්කොම අතහැරලා ඒගොල්ලන්ගේ ලෞකික ජීවිතය. නමුත් දෙවියන්ස අපිට කියන්නේ මොකක්ද? උනාස අපිට කියන්නේ, නුඹලාගේ ගෙවල් සාදන්න.
දරුවන්ගේ ගෙවල් වෙන්න පුළුවන්, ඔබේ නිවෙස් වෙන්න පුළුවන්, වතු වගා කරන්නට, පළදා භුක්ති විඳින්නට. ඔබ මේකෙන් දින කීපයක් ගියන් පස්සේ ඔබේ නිවසට යන්නේ, ඔබේ පරිසරයට යන්නේ, ඔබේ ජීවිතයට යන්නේ. ඔබ මොනවද කරන්න ඕනේ? අපි ගිහිල්ලා හොරකම් කරන්නේ, අපි ගිහිල්ලා අනෙක් කෙනාගේ දේ ගන්නෑ. නමුත් අපි අපේ ගෙවල් දොරවල් හදලා, අපේ වතු පිටි වගා කරලා අපි ජීවත් වෙන්න, මේක වහල් දේශයක් වෙන්න පුළුවන්, මේක බලාපොරොත්තුවක් නැති වෙනවා වෙන්න පුළුවන්, මේක తాවකාලික තනක් වෙන්න පුළුවන් ඔබ ඉන්න. හැබැයි ඒ තුන් වහන්සේ කියන්නේ නුඹේ ගෙවල් හදලා, නුඹේ වගාවන් කරලා ජීවත් වෙන්න. ආමෙන්. දෙවනි දේ මොනවද කියන්නේ? ඊළඟ 6 වෙනි පදේ 6 වෙනි වචනය, බහාරයාවන් පාවාගෙන පුත්‍රයන්ද දූවරුන්ද උපදවා පල්ලා. නුඹලාගේ පුත්‍රයන්ටත් බහාරයාවන් ගනිලා. නුඹලාගේ දූවරුන් විසින් පුත්‍රයන්ද දූවරුන්ද වදන පිණිස ඔවුන් පුරුෂයන්ට පාවා දී පල්ලා. දැන් මේක උනාස කියන විවාහයන් වෙන්න පුරුෂයා බහාරයාවන් සොයාගන්න, බහාරයාවන් පුරුෂයන් සොයාගන්න, තමුන්ගේ විවාහය සිද්ධ වෙන්න, දරුවන්ගේ ඒ කටයුතු සිද්ධ කරන්න. ඒවා දැන් කල් නෑ, ඒවා වලට මුදල් නෑ, ඒවා දැන් ක්‍රිස්වාන්සෙන්ට ළඟයි, නැත්තම් ඒවා වැඩක් නෑ කියලා නෑ බයිබලේ. අපේ බැබිලෝනිය තුල, වාල්කමේ දේශය තුල අපි ඉන්න වාතාවරණය, මොන වාතාවරණ තුලනත් දේව වචනේ කියන නුඹලාගේ අවාහ විවාහ කරගන්න, ඒ ජීවිතය ගෙන යන්න. ඒක සාමාන්‍ය ජීවිතයක්. ඔබ කොච්චර කාල ජීවත් වෙනවද කියලා දන්නේ නෑ. ඔබේ දරුවන් විවාහ කර දෙන්න, ඒවා සාමාන්‍ය දේවල්. ඒවා කරන්න. ඊළඟට මොනවද කියන්නේ? 7 වෙනි පදේ, මෙසේ නුඹලා එහි අඩු නොවි වැඩි වෙල්ලා, මා විසින් නුඹලා දාසකමට ගෙන ගියා වූ නුවරේ සමාදානයේ සොයා ඒ උදෙසා ස්වාමින් වහන්සේට යාඥා කරපල්ලා. මේ දේශය තුල, මේ බැබිලෝනිය තුල, මේ ශ්‍රී ලංකාව තුල, මේ අපි ඉන්න වාතාවරණ තුල, මේ වහල් දේශය තුල දේව වචනේ කියනවා සමාදානයේ පිණිස යාඥා කරන්නට කියලා. ආමෙන්. මේ දේශය තුල සමාදානයේ පිණිස යාඥා කරන්නට. ඒ කියන්නේ මොනවද මේ කියන්නේ? මේක తాවකාලිකව ජීවත් වෙනවා වෙන්න පුළුවන්, මේක ප්‍රශ්න බර පොලොවක් වෙන්න පුළුවන්, බලාපොරොත්තු නැති ස්ථානයක් වෙන්න පුළුවන්, දුගඳ ආමන තනක් වෙන්න පුළුවන්. එතනින් තමයි කියන්නේ මේ ඊටම මිලදී ගන්නට කියලා. අනුග්‍රහයෙන් උඹට තිබෙනවා මගේ අනුග්‍රහය. ඒ වගේම කියනවා මේ බැබිලෝනිය සමාදානේ තමුන්ගේ දේශයේ නෙමෙයි, වාල් දේශයේ. අපි සමාදානේ ජීවත් වෙනවා සදාකාලය තුල. ආමෙන්. අපි සදාකාලයට සමාදානේ ඉන්නේ. අපි ස්වර්ගයට ගියාම කඳුළු නැහැ, මරණේ නැ, වේදනා නැ, දුක නැ, ලෙඩ රෝග නැ, කිසිවක් නැති බව එදර අපතේ කියන ජීවිතය අපිට තිබෙන්න යනවා. හැබැයි දැන් මොනවද කරන්න ඕනේ? මම හොඳ දවස් එන්න යනවා ජීවිතේ, යහපත් දවස් එන්න යනවා. මොනවද කරන්න ඕනේ මම? එහෙනම් මේ දේශයේ සමාදානය, ඔබ මේ රටේ සමාදානය, නායකයන්ගේ සමාදානය, සෙනෙවන්තේ ඔබ බලපෑමක් ඇති කරන්න ඕන. අපි බලපෑමක් ඇති කරන්න ඕන. අපි යාඥා කරන කඳු සතේ යාඥාව කියලා කියන මාධ්‍ය තුල බලපෑමක් ඇති කරන්න ඕනේ. දේශපාලන තුල බලපෑමක් ඇති කරන්න, අධ්‍යාපන තුල බලපෑමක් ඇති කරන්න. මේ සියලු ආකාර තැන්වල අපි ඉන්න වහල් දේශය තුල, මේ දුගඳාමන දේශය තුල අපි මොනවද කරන්න ඕනේ? දේවනාසික වචනේ කියනවා බලපෑමක් ඇති වෙන්න ජීවත් වෙන්න. ආමෙන්. බලපෑමක් ඇතිවෙන්න ජීවත් වෙන්න. ඒක තමයි අපි කරන්න අවශ්‍ය. යාඥා කරන්න. යාඥා කරන්න. නායකයන් ගැන යාඥා කරන්න. මාධ්‍ය ගැන යාඥා කරන්න. අධ්‍යාපනය ගැන යාඥා කරන්න. ඔබට යන්න පුළුවන් නම් ඒ කමිටු වල ඉන්න, ඔය බෝඩ්ස් වල ගිහිල්ලා ඉන්න. බලපෑමක් ඇතිවෙන්න සමාජයට. ඒක බැබිලෝනිය කියලා අතාරින්න එපා, ශ්‍රී ලංකාව කියලා අතාරින්න එපා,
ඒක තමුන්ගේ අදාන ආගම නොවේ කියලා අතාරින්න එපා. ඔබ මා අපි ඉන්න වහල් දේශය තුල බලපෑමක් වෙන්න අපි යාඥා කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ සෙනෙවන්තය. දෙවියන් වහන්සේ යහපත් දවස් දෙන්න යනවා. ආමෙන්. අවුරුදු 70කට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ මේ සෙනගව උන්වහන්සේ මුදව ගන්න. සෙනෙවන්තේ අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ මා ඉන්න වහල්කම් ඒව වැඩි කල් නැහැ. උනාසර ඔබගේ මාගේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ. නමුත් අපිට අවශ්‍ය ඇදහිල්ල ඔබම ඉන්න තලය තත්වය තුල අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි අරමුණ මොකක්ද? අපේ එල්ලය මොකක්ද? මේක අවශ්‍යයි. ඔබ හැමදේම විකුණලා ඔබ ඇදහිල්ල විකුණලා ජීවත් වෙන්න යන්න එපා. ඔබ අතහරින්න එපා ඔබගේ ගමන. ඔබ දාලා යන්න එපා ඔබේ ගමන. මොකද යහපත් දවස් එන්ට නියමිතයි. යෙරමියාට මේ වචන කියනවා. ගෙවල් දොරවල් හදන්න, වතු පිටි වගා කරන්න, අවා විවාහ කර දෙන්න, දේශයට බලපෑමක් ඇති වෙන්න. ඒක තමයි වහල් දේශයක ඔබයි මායි ක්‍රිස්තුන්ගේ සභාව ලෙස කරන්න අවශ්‍ය. මොකද අපි ඒ ගමනේ යන්ට යන මයිලාසින් අපි හැමගෙන නැගිට සිටිමු. අපි හැමගෙන නැගිට සිටිමු. අපි දෙනෙත් පියාගමු. අපි දෙනෙත් පියාගමු. සෙනෙවන්තය ජෙරමියා ඉන්නේ රජ වාසලක, නමුත් සිර කුටියක මුලදී දුගඳ වලක. අපි රජ වාසලක හිටියත් වැඩක් නැහැ, අපි ඉන්නේ තැන. සමහර ඔබ මේ අනර්ග කුඩාරම් මංගලට ඇවිල්ලා ඇති, මේ සෙනග අතරේ ඔබ කෙනෙක් වෙන්න ඇති, ඔබ කාටවත් පේන්නේ නැහැ. නමුත් ඔබ ඉන්නේ අන්ත ජීවිතේ පහළම තැනක යෙරමියා හිටියා වගේ. සමහර මේ සෙනග අතරේ ඔබව ඔබ ඉන්න තත්ත්වේ තව කෙනෙක් දන්නේ නැතුව ඇති. නමුත් දන්න කෙනෙක් ඉන්නවා. උනාසගේ අනුග්‍රහය තිබෙනවා. ඔබ සියල්ල විකුණන තීරණයක් ඇති ජීවිතේ අතහරින. නමුත් උන්වහන්සේ වෙනුවට ඔබට කියන්නේ මගේ අනුග්‍රහය ඔබ එක්ක තියෙනවා. ඔබ විකුණන්නේ ඔබ ඔබ ඉන්න තැනම මේ ඉඩම මිලදී ගන්න යනවා. වෙන තැනක වෙන රටක නෙමෙයි. ඔබ ඉන්න තැන, ඉන්න දේශය තුල, ඉන්න වහල්කම තුල, ඉන්න වාතාවරණය තුල ඔබ මිලදී ගන්නෙක් වෙන්න යනවා. මම මොනවද අතහරින්නේ ජීවිතේ? මම මේ ඉන්න කාලේ ඉන්න ජීවිතේ වගා කරලා, ගොඩනගලා, බලපෑමක් ඇති කරලා තමයි මම ස්වාමින් වහන්සේ වෙතට යන්නේ. නිකන් ඉන්නම් වාලි ඉන්නව නෙවෙයි. මිනිස්සු කියයි අපිත් මේ තීරණය ගත්තේ. අපිට බලාපොරොත්තුවක් නැහැ. අපිත් අපේ සේසතම අපි අතහැරලා. අපිත් දැන් මේ දේශය අතහැරලා යනවා. ඔබ කාවද විශ්වාස කරන්නේ? ඒ හැනිමල් කියන්නේ වචනේ අර්ථය අනුග්‍රහය, අනුකම්පාව නෙවෙයි. මිනිස්සු ඔබගේ වචනවලට අනුකම්පා කළා කියලා මිනිස්සුන්ට බය වුදු උදව් කරන්න, ඔබ අනුකම්පාව ලබන්න ජීවත් වුණා කියලා මිනිස්සුන්ට බය වුදු උදව් කරන්න. නමුත් ඔබ ඉන්න වාතාවරණය මැද ඔබ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයේ තිබෙන විට උන් වහන්සේ කියනවා, මාගේ අනුග්‍රහය තුල
ඔබ ජීවත් වෙන්න යනවා. ඔබ අතහරින්නේ නැහැ. ඔබේ පවුලේ ප්‍රශ්න ජය ගන්නවා. ඔබේ දරුව වෙනස් වෙන්න යනවා. ඔබේ දරුවගේ විවාහය සාර්ථක වෙන්න යනවා. ඔබේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්න යනවා. ඔබේ රෝග සුව වෙන්න යනවා. ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඔබ ගෞරවය ලබන්න යනවා. ඔබ සියල්ලේ සශ්‍රීක වෙන්න යනවා. උන්වහන්සේ ඔබට යහපත් දවස් දෙන්න යනවා. උනාසේ යහපත් දවස් ඔබට ගෙනෙන්න යනවා. එහෙනම් ඔබ දන්නවා දැන් කරන්න ඕනේ මොනවද? පැත්තරලා කලකිරලා ඉන්න නෙවෙයි. ජීවිතේ පටන් ගන්න. ජීවිතේ ආරම්භ කරන්න. ඔබ ඉන්න තැන දෙවියන්වහන්සේ ඉන්නවා. ඉන්න වළේ උන්වහන්සේ ඉන්නවා. ඉන්න ෂේලේ උන්වහන්සේ ඉන්නවා. ඔබත් එක්ක ඔබ නැගිටලා ඉහළට ඉදිරියට ගෙන යන්න සෙනෙවන්තය. ඔබේ ප්‍රශ්නේ తాවකාලිකයි. අවුරුදු 70ක් කිව්වා යෙරමියාගේ ප්‍රශ්නේ. ඔබගේ ප්‍රශ්නේ ගොඩක් తాවකාලිකයි. ඔබ විසඳුම ජය ලබන්න යනවා. ඔබ අස්වලින් දකින්න යනවා. ඒ නිදහස ප්‍රීතිය නැවත ඔබ තුල ස්ථාපිත වෙන්න යනවා. සමාධානය ඔබ තුල ස්ථාපිත වෙන්න යනවා. ඔබේ සේවය නැවත ප්‍රකෘති වෙන්න යනවා. උනාසර කියන ස්වාමිනී මගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. හලෙලූයා. මේ වචනේ අදහනවා නම්, මේ වචනේ විශ්වාස කරනවා නම්, මේ වචනේ මෙනෙහි කරනවා නම්, මේක මේ වචනේ හලන්නේ නැතුව දිගටම පවත්වාගෙන යනවා නම්, සෙනෙවන්තය ඔබේ යහපත් දවස් ඉතාම නොදුරු බව මතක තබා ගන්නට. හලෙලූයා. රබා ශිකරබා බරියන්තු රබා. ඕ හලෙලූයා. 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 මම ඔබ ගැන යාඥා කරන්න යනවා. ඔබ දෑත් ඉහළට ඔසවන්න. ඔබ මේක ලබන්න ඔබේ ජීවිතේ. ආදරේ යේසුනි, මේ වචනය ඔබගේ වචනයක්. ඔබ මාව ධෛර්යමත් කරපු වචනයක්. අද මේ සෙනඟව ඔබ ධෛර්යමත් කරනවා. මාව වලෙන් උඩට ගෙනාපු වචනයක් අද මේ සෙනඟව ඔබ ඉහළට ගෙනියනවා. පියාණනි, දෙවි රජතුමනි, ඔවුන් විකුණන්නන් නොව සේසත ජීවිතය චරිතය ඔවුන් මිලදී ගන්නන් කරන්න. ඒ මිලදී ගන්නේ තිත්තකම නොවේ, මිලදී ගන්නේ වහල්කම නොවේ, මිලදී ගන්නේ ඔවුන් ඒ මිලදී ගන්න යන්නේ ඔබ දීලා තින උරුමය. මේ පොළව තුල, මේ දේශය තුල, මේ බැබිලෝනිය තුල, මේ ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ උරුමය ඔවුන් මිලදී ගන්නට යනවා. පියාණනි, එනිසා ඔබගේ සෙනඟට ආශිර්වාද කරන්න. ඒ ඇදහිල්ල ඔවුන්ට දෙන්න. ඔවුන් අද කුණු වලක වගේ ඉන්නව වෙන්න පුළුවන්. ඔබ හන්සේ ඔවුන් නැගිටවන සේක, ඔවුන් ඉහළට ගෙන යන සේක, ප්‍රීතිය නැවත ස්ථාපිත කරන සේක, සමාධාන නැවත ස්ථාපිත කරන සේක, ඔබගේ දෑතර මේ අනර්ග සෙනඟ බාර කරන්නේ අපේ ගැලවුම්කාර යේසුස් වහන්සේගේ උතුම්ම නාමයෙන්. ආමෙන්. අපි සෝනාසගේ නාමයට හොඳ අප්‍රසන්නාදයක් දෙමු. උනාසේ යහපත්, උනාසේ බලවත්. ආරම්භය සමිඳුන් වේ, අවසානය සමිඳුන් වේ. ආරම්භය සමිඳුන් වේ, අවසානය සමිඳුන් වේ. ඔබ ඔබ හැරදා
වහන්සේගේ පාමුල අපි දනනවලා දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් කරමු. මේ මොහොතේ ස්වාමින් වහන්සේ අපේ ජීවිතවලට ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් යෙරමියා ඒ සිරගෙදර සිටියේදී ලබාගත් ආකාරය සහ එවැනි වාතාවරණයන් තුල ස්වාමින් වහන්සේගේ මෙහෙකරුවා කිව්වා යෙරමියාමෙන් ඉඩමක් මිලදී ගන්න පුළුවන් වෙන බව. අපි යදෙහිල්ල අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. ඒ ඇසු වචනය මේ කුඩාරම් භූමි මැද්දේ යසා සිටි හැම කෙනෙකුගේ ජීවිතවල ඵලදරන පිණිස දයත් ඔසවලා අපි දෙවියන්ට ප්‍රශංසාවක් කරමු. හාලෙලූයා ස්වාමිනි, ඔබගේ නාමයට ගෞරව වේවා පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා සෝනවා ස්වාමිනි. ඔබ ජීවමාන බව, ඔබ ශුද්ධ බව, ඔබ යහපත් බව, ඔබ උතුම් බව, ඔබ උත්කෘෂ්ඨ බව, ඔබ වහන්සේ බලා සිටින මිනිසයා ස්වාමිනී කුමන වාතාවරණයක් තුළ සිටියත් ඔහු ජය ගන්න බව, ස්වාමින් වහන්සේ ළිඳට වැටුණු මිනිසයාට ස්වාමිනී ලින් කටින්ම ගොඩවෙන්ට ස්වාමිනී ඉනිමග තබා තිබෙනා වූ තනන් වහන්සේ බව, ස්වාමිනී දෙවිඳුනේ දරන්ට බැරි පරීක්ෂාවක් ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනගට ඔබ නොදෙන බව, ස්වාමිනී දෙවිඳුනේ කුමන ප්‍රශ්නයක් මැද්දේ, ගැටලුවක් මැද්දේ, පීඩාවක් මැද්දේ, දුකක් මැද්දේ, වේදනාවක් මැද්දේ, කඳුලක් මැද්දේ, ස්වාමිනී පහත් කිරීමක් මැද්දේ වැටි සිටිනවද ස්වාමිනී? ඒ අවස්ථාවෙදිම ස්වාමිනී ජයග්‍රහණය අපට තිබෙන බව, ඒ ශ්‍රේණියම ස්වාමින් වහන්සේ අපට ඉඩමක් මිලදී ගන්නට දෙන බව ස්වාමිනී ඔබගේ මෙහෙකරුවා තුලින් ඔබ වහන්සේද කතා කළා. ස්වාමිනී කිතුනුවාට ස්වාමිනී තිබෙන මේ තත්වය ස්වාමිනී අපි අදහා අපේ ජීවිත වෙනස් කරගෙන කුමන ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණත් අපි ජය ගන්න සෙනෙක බවට පත් වෙන්න ඕනේ. ඒ පිණිස ඔබ අදහසේ කතා කළ බැවින් සුති වන්දනාතර. මේ වචනය ස්වාමින් වහන්සේ උදයක් උදයක් පාසාලුත් වෙන කරුණාව තුල ඔබගේ සෙනඟ සිහිපත් කරමින් වැටි සිටින හැම මොහොතකම මේ වචනේ සිහිපත් කරමින් නැගිටින්නට අවශ්‍ය කරන කරුණාව ඔබ නිදහස් කරන සේක්වා. ස්වාමින් වහන්සේ ඔබගේ වාක්‍යයේ කිලෙස නැගිට බැබලියන්න මක් නිසාද නුඹගේ ආලෝකය උදා වී තිබේ. ස්වාමිනි දැන් ඒ ජයග්‍රහණී මාවතියන්ට ඔබ මේ සෙනඟට ආශිර්වාද කළ නිසා ඔබට බෙහෙවින් සුතිවන්ත වෙනවා. පියාණන් ඔබට බාර කරනවා. හාලෙලූයා, ආමේන්. ඔය ප්‍රිය සහෝදරයා සහෝදරිය අපි මෙහෙ අවසන් කරන්නට යනවා. ඊට ප්‍රථමව ඔබට මතක් කරන්නම් දෙවියන් වහන්සේගේ පාමුල අද දවසේ තිබෙන්නා වූ ඊළඟ වැඩසටහන් වලට සම කෙනෙක්ව සහභාගී වෙන්න, විශේෂයෙන්ම වැඩිමහල් සෞපස්ථායක සහෝදරවරු සඳහා පස්වරු 2:30 ඉඳලා 3:30 දක්වා පැයක යාඥා කාලයක් මේ ස්ථානයේදී පැවැත්වෙනවා. ඒට සහභාගී වෙන්න අනිවාර්යයෙන්ම සියලු දෙනාම ස්වාමින් වහන්සේගේ අභියස. තවදුරටත් අපි දෙවියන් වහන්සේගේ වැඩේ සඳහාත් වැඩිමහල් වරුන් වෙනුවෙන් වැඩිමහල් සේවය වෙනුවෙන් අපි යාඥා කරන්නට එනවා ස්වාමින් වහන්සේට. ඉදිරි කාලවල ඔවුන්ගේ සේවාවන් පුළුල් වී බොහෝ බලවත් සේවයක් වැඩිමහල් සේවය තුළින් සභාවට සිද්ධ වෙන පිණිස එනිසා එයට සහභාගී වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අද දවසේ මතක තබා ගන්න අද දවසේ ආරම්භක දේව මෙහි නැත්තම් පෙරහැර සිදුවෙන් යනවා. 3:30 තමයි ඒ අවස්ථාව තිබෙන්නේ. ඒට සහභාගී වෙන්න සීලු කාරණාව අවසන් කරගෙන සූදානම් වෙන්න අපි 4:45 වෙද්දී මේ මෙහෙ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒකනත් සිහිය තබාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලනවා දෙවන් වහන්සේගේ පාමුලේ. වගේම රාත්‍රි භාගයේ තිබෙනව සීලුම තරුණ වැඩිමහල් ඒ වගේම සුදාත්ම රැලි යාඥා කාලයෙන් මධ්‍යම රාත්‍රියේ ඒ සීලු දේවල් වලට සහභාගී වෙන්න. මොකද ඔබ පැමිණියේ සීලු දේවල් අතහැරලා ඔබට මතක් කරන්නම් ස්වාමින් වහන්සේගේ පාමුල එදා මෝසෙස් ස්වාමින් වහන්සේ මිසර දේශයේ වහල් භාවයේ ඉන්න වෙලාවේදී කිව්වා දින 3ක් ඈතර ගිහිල්ලා මට මෙහෙ කරන්න කියලා. ඔවුන්ගේ සිටියව භූමියෙන් දින 3ක් ඈතර ගිහිල්ලා ඔවුන් මෙහෙ කළේ මොකද? එතනයි ස්වාමින් වහන්සේගේ කරුණාව තිබුණේ. වහල් කමේ දේශයෙන් වහල් බැම්මෙන් ඈත් වෙලා ඇවිල්ලා ඔවුන් දෙවියන් වහන්සේ සෙව්වා. ඔවුන්ට දෙවියන් වහන්සේව සම්බ වුණා. ඔවුන් සැබවින්ම පොරොන්දු දේශය අත්පත් කරගත්තා. හාලෙලූයා. එනිසා ඔබගේ පැමිණීමේ ආශිර්වාදය සැබවින්ම ලබා ගන්න පිණිස සීල වැඩසටහන්වල සහභාගී වෙන්න කියන ආරාධනය කරමින් අපි මෙහි අවසන් කරන්නට යනවා. දැනින් ඉන්න අතරතුර අපි යාඥා කර සිටිමු. මහෞත්තම බල සම්පන්න ජීවමාන සුදු දෙවිඳුනි, ඔබ වහන්සේගේ නාමයට මෙසේ අපි මුළු හදවතින්ම ගෞරවය සොන ඔබ වහන්සේගේ පුත්‍ර අපේ ගැලවුම් කාර්යකම නාමය වූ නාසරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග නාමයෙන් සමිදුනි. ඔබ වහන්සේගේ පුදුමාකාර දයාබරකම කරුණාව ස්වාමින් වහන්සේ කරණ කොටගෙන මෙසේ කූඩාරම් භූමියට නැත්නම් මේ ආශිර්වාදයේ භූමියට නැත්නම් ඔබ වහන්සේ ස්වාමිනේ දෙවියන් වහන්සේ හැම ශ්‍රණයකම ස්වාමිනී සැරිසරණ භූමියට ස්වාමිනී මේ භූමිය තුල වාසය
කිරීමම ස්වාමින් වහන්ස අපේ ජීවිතවලට ආශිර්වාදයක් වන ස්වාමිනී මේ තැන ස්වාමිනී ඔබ නියම කළ මංගල්‍යය ස්වාමිනී මේ මංගල්‍යයේ ආශිර්වාද විඳින්නට ඔබ ස්වාමිනී මෙසනකට බොහෝ කරුණාව දක්වා තිබෙන වෙලාවේ ස්වාමිනී වහන්ස අද ඔබ කතා කළ පණිවිඩය නිසා අපට ස්තුතිවන්ත වන අතර ස්වාමිනී ගරු අරවිද සිරා දේවගත්තුමාට ස්වාමිනී වහන්ස අපේ ස්තුතිවන්ත වන දෙවියන් වහන්සේගේ අභියස ස්වාමිනී වහන්සේගේ නාමෙන් එවැගේම පැමිණි සිරු දිනාට ස්තුතිවන්ත වන අතර ස්වාමිනී ඔබ වහන්සේ මේ සිරු දිනා ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී කුඩාරම් මංගල්‍යය ඒ ආශිර්වාද වර්ෂාවේ තෙමි ස්වාමිනී සැබෑ ආශිර්වාදවත් මිනිසයන් විදියට හිස් අතින් නොව පිරි ඉදිරි ගමන් කරන්නට අවශ්‍ය කරන ස්වාමිනී කරුණාව ඔබ නිදහස් කරන සේක්වා දැන් ඔබගේ දිව්‍යමය වූ බල සම්පන්න දයාවතර බාර කරනවා මේ යේසුස් වහන්සේගේ සිදු නාමයෙන් පිරන් වහන්සේගේ ප්‍රේමය පුත්‍රන් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම සහ ජීවනය අදත් මදුත් හැමදාමත් අපි සෑම සුළු දිනා සමගමත් පවතින සේක්වා සෑම දිනාටම ජේසු පිටයි අපි අත්පුල සන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට හොඳයි ඉස්සරියට